ශ්‍රී ලංකාව කියන්නේ මෙහි කතේ සොඳුරු දයාදයන් අඩුවක් නොකර ලැබපු තැනක්. ඒ තරමට ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය ගැන සතා සීපාවා ගැන අපූර්ව චිත්‍රයක් ලෝකයේ පුරාම පැතිරලා තියෙනවා. ඒ අතරින් ශ්‍රී ලාංකීය ඇත්පරපුරට ඇත්තේ මහත් ආකර්ෂණයක්. ස්වාභාවික සම්පතක් ලෙස මෙන්ම සංස්කෘතික අංගයෙන්ද ශ්‍රී ලංකාව තුල හස්තියාට ඇත්තේ දැවැන්ත අගයක්. ඒත් ඒ තරම් වටිනාකමක් හිමි මේ දැවැන්තීන්ට අද හිමිව ඇති ඉරණම නම් සැබවින්ම ඛේදජනකයි. ඒට හේතු වෙලා තිබෙන්නේ වර්තමානයේ උද්ගතව ඇති දරුණු අලිමිනිස් ගැටුම කිව්වොත් නිවැරදි. නිදහසින් පසුව මැත ඉතිහාසයේ වසරක් තුල සිදු වූ වැඩිම අලි මරණ ප්‍රමාණය පසුගිය 2022 වසරේ වාර්තා වුණා. ඒ අලි ඇතුම් 433. ඒ එසේ වෙද්දී 2023 වසරේ ගෙවී ගිය මාස 9 තුලදී පමණක් අලි ඇතුම් 273 දෙනෙකු ඝාතනයට ලක්ව තිබෙනවා. එය කතරම් බරපතල ගැටලුවක් දක්වා වර්ධනය වී ඇද්දයි ඔබට වැටහෙනු ඇත. ලංකාවේ අවසන් වරට අලි සංගණනයක් සිදු කර ඇත්තේ 2011 වසරේදී වන අතර එම සංගණනෙන් පසුව ගෙවී ගිය වසර 12ක කාලයේදී අලි ඇතුම් 3685ක් මියගොස් තිබෙනවා. ඒ අනුව මේ සතුන්ගේ ගහණය ඊටාම දරුණු ලෙස පහළ යමින් ඇති බවයි පෙනී යන්නේ. එසේම අනෙක් කරුණ නම් මේ සතුන් ඝාතනය කරනු ලබන ශීක්‍රතාවයට සාපේක්ෂව ඔවුන්ගේ ගහණයේ වර්ධනය අඩුවීමයි. එසේම අලි ඇතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන සත්ත්ව පරීක්ෂකයන් බොහෝ දෙනෙකුගේ පැහැදිලි කිරීම උනේ දල ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් බොහෝ පිරිසක් ඝාතනයට ලක්වීම නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම මෙන්ම සුවිශේෂී ඥාන සහිත සතුන් ගහණයෙන් ඉවත් වීම එසේම අලි ඇතුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන සත්ත්ව පරීක්ෂකයන් බොහෝ දෙනෙකුගේ පැහැදිලි කිරීම උනේ දල ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් බොහෝ පිරිසක් ඝාතනයට ලක්වීම නිසා ගැහැණු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස් වීම මෙන්ම සුවිශේෂී ඥාන සහිත සතුන් ගහණයෙන් ඉවත් වීම හේතුවෙන් අලි ඇතුන්ගේ ගහණය ශීක්‍රෙන් අටවන බවයි. අලි මරණ පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පෙනී යන්නේ 70 දශකයට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව වර්තමානයේ වන විට අලි මරණ සිව් ගුණයකට වඩා වැඩි වර්ධනය කරන බවයි. මේ හේතුව නිසාම 2023 වසරේදී මෙරට අලි සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. කෙසේ නමුත් මේ අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා පීවර ගැනීමේදී දැනට ශ්‍රී ලංකාවේ සිටින වන අලි ගහණය සම්බන්ධයෙන් ස්ථිර දත්තවල අවශ්‍යතාව පවතිනවා. එසේම හක්කපටස් විදුලිය දැමීම වැනි හේතුන් මත සිදුවන අලි මරණ වැළැක්වීම සඳහා නීති සම්පාදනය කළ යුතු බවත් අලි මරණ බහුලව සිදුවන කලාපයක් වන කලාවැව රක්ෂිතය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුවන අලි ඝාතන වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතු බව හුස්ම සංවිධානය පවසනවා. එසේම තුම්රිය මාර්ගයේ අලි ඇතුන් මිය යන හඳුනාගත් කිලෝමීටර් 7ත් කිලෝමීටර් 8ත් අතර ප්‍රදේශයේ අලි ඇතුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ නම් අලි ඇතුන්ගේ මරණ බොහොමයක් අවම වනු ඇත. මේ සම්බන්ධයෙන් කතා කිරීමේදී අපට අහිමි වී ගිය දැවැන්තීන් ගැන මෙතසුන් බොහොමයක් ඇතත් අපට ආසන්නතම උදාහරණය වන්නේ අග්බෝ ඝාතනයටගත් උත්සාහයයි. මාස ගණනක් තිස්සේ බඳින තුවක්කුවක් හේතුවෙන් පාදයට දැඩි හානිව තිබූ අග්බෝට ප්‍රතිකාර සිදු කර සුව අතට හැරමින් තිබියදී නාදුනන වෙඩිකරුවෙකුගේ වෙඩි පහරින් නැවතත් අග්බෝ ආබාධයට ලක්වීමයි. මෙවැනි තත්වයක් යටතේ අපට ස්වාභාවිකවම උරුම වූ මේ දැවැන්ත සම්පත රැක ගැනීම ජාතික වගකීමක් නොවන්නේද? අපහා සමානවම ඔවුන්ටද මේ බිම අයිති නොවන්නේද?